Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය පවතිද්දී මැයි 9 වෙනිදා රට පුරා ඇතිවෙච්ච සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කරලා වාර්තාවක් සපයන්න කමිටුවක් පත් කරා හිටපු නාවික හමුදාපති කරන්නාගුඩ මැතිතුමා යුද හමුදාපති දයාරත්නායක මැතිතුමා වැනි 5 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක්. දැන් අපි දන්න විදිහට මේ වාර්තාව ඔවුන් දීලා තියෙනවා හිටපු ජනාධිපතිවරයාට හෝ වර්තමාන ජනාධිපතිවරයාට. දැන් මේ කමිටුවල මේ ක්‍රියාකාරීත්වයට මුදල් වැය වෙන්නේ මහජන බදු මුදල් වලින්. එතකොට එහෙම මහජන මුදල් වැය කරලා කමිටුපත් කරලා පරීක්ෂණයක් කරලා ඒකේ වාර්තාව දුන්නම ඒ වාර්තාව ගැන දැනගන්න මොනවද ඒ වාර්තාවේ තියෙන කියලා දැනගන්න මේ සභාවටත් අයිතිය තියෙනවා මහජනයටත් අයිතිය තියෙනවා. ඒ නිසා මම ඉතාල ඕනෑකමින් Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. සභානායකතුමාගෙන් ඉල්ලා හිටනවා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එමගින් රටේ මහජනතාවට එහි කියන කරුණු දැනගැනීමට සලස්වන්න. එහෙම නැතුව ඒ වාර්තාව හංගගෙන ඉන්නවා නම් ඒකෙන් අර කමිටුව පිහිටුවීමේ පරමාර්ථය ඉටු වුණා වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි ජනාධිපති තුමෙක් විසින් පත් කරපු කොමිෂන් සභාවක වාර්තාව සාමාන්‍යයෙන් බාර දෙන්නේ ජනාධිපතිතුමාට. මේ පිළිබඳ මං කොහෙලා වර්තමාන ජනාධිපතිට බාර දුන්නද කියන එක විමසලා එම බාර දීලා තිනු නම් ඒ අදාළ කරගත යුතු ප්‍රියාදාමිය තුල ඉදිරිපත් කරන්නයි කියන කාරණේ යොමු කරන්න. ඔව් ඒ වාර්තාව බාර දීලා සභානායකතුමා වාර්තාව බාර දීලා තින්නේ මං හිතන්නේ දැන් සති කීපයක් වෙනවා ප්‍රශ්නේ තින්නේ ඒක හංගගෙන තියාගෙන ඉන්නේයි කියන එක. එළියට එන්නේ. ඒක මේ සභාවට දෙන්න කියන්නේ. අවධානය යොමු කරන්න මං ලේකම් කාර්යාලය. බොහොම ස්තුතියි.